තමුන්වාසලගේ මම අහන්නේ රටේ ජනතාව ගැන හැඟීමක් නැති දෙතමනයක් නැති දරුවන් ගැන කැක්කුමක් නැති මම පාලක රටක් හදයිද හදන්නේ නැහැ අපි ආණ්ඩුවක් හදමු සාතික වශයෙන් මහ ජනගෙන් හොරකම් කළා තන දේපල යලි පවර ගන්න ආණ්ඩුවක් අපි හදන්නවා ඒ නිසා ලෝකේ හැමදාමත් මේ අර්බුද වලින් ගොඩ ඇවිල්ලා තිබෙන්නේ ලෝකේ කොහෙද ප්‍රශ්න හදපු කට්ටිය ගොඩ ගත්තේ මේ ප්‍රශ්නේ ඇදුවේ රාජපක්ෂලා මේ ප්‍රශ්නේ ඇදුවේ වික්‍රමසිංහලා ලෝකේ මැවෙන කඩාවැටෙච්ච කිසි රටක් රටේ ප්‍රශ්න හදපු මිනිස්සු රට ගොඩ අරගෙන නැහැ ලෝකේ හැම රටක්ම ගොඩ ඇවිල්ලා තිබෙන්නේ ඒ ප්‍රශ්නේ හදපු අයට විරුද්ධව ගොඩ නගන ලද ඔවුන්ට එරෙහිව පෙළගස්සන ලද මහජන ව්‍යාපාර කරා විතරයි රට ගොඩ අරගෙන තිබෙන්නේ රට ගොඩ ගන්න අලුත් කණ්ඩායම අන්න ඒකට අපි ලෑස්ති ජාතික ජන බලවේගී අද රට පුරා මෙවැනි උද්ඝෝෂණ කරමින් ජනතාව මුන ගැහිමින් විවිධ ක්‍රියාකාරකම් වල යෙදමින් මේ රට ගොඩ නැගීමේ බාර දූර කාර්යභාරය බාර ගන්න සූදානම් කියන පණිවිඩයක් මේ පාලකයන් පළවා හැරීම සඳහා සූදානම් කියන පණිවිඩයක් අපි ගම් ගාන අරගෙන මේ රට ජනතාව පෙළගස්සන මතක තබා ගන්න මේ දුක මේ වේදනාව මේ අසීරුතාවේ අපේ රටේ තවත් પરම්පරාවකට උරුම විය යුතු නැහැ මේක අපේ પરම්පරාවෙන් අවසන් කරන්න ඕන අපේ දරුවන්ට මේට වඩා හොඳ රටක් හදන්න ඕන අපේ දරුවන්ට මේට වඩා හොඳ අනාගතයක් හදන්න ඕන අපේ પરම්පරාව මේක අපි අවසන් කරන්න ඕන ඒ නිසා මේක ඉතාමත් තීරණාත්මක දේශපාලන වටපිටාවක් සහ තීන්දුවකට අපි ඇවිල්ලා තියෙනවා බොහෝ අය ඉන්නවා මේකට සුබපතනවා එන්න විදියක් නැහැ ගමේ අයගේ වේදනාව තියෙනවා ප්‍රකාශ කරන්න විදියක් නැහැ ගමේ අය හූල්ල හූල්ල ඉන්නවා අඬාඬ ඉන්නවා මොකද කරන්න කියලා තේරෙන්නේ නැති උට අංගමන්ද වෙලා තියෙනවා මේ කළුතර දිස්ත්‍රික්කේ හැම ගමකටම යන්න ඒක මේ පුරවැසියන් මුණ ගැහෙන්න මේ රට කරපු මේ විනාශය ගැන කියන්න මේ රට ගොඩනැගීම සඳහා තියෙන මාවත ගැන කතා කරන්න මොකද ලෝකේ රටවල් ගොඩ ගිහිලා තියෙන්නේ ජනතාව නිදාගෙන ඉඳලා නෙවෙයි විනාශ කරන ද පාලකයන් පළවහැරලා තමයි රට ගොඩ ගිහිලා තිබෙන්නේ රට ගලවගෙන තිබෙන්නේ අද අපිට තිබෙන්නේ මේ අපේ රටේ ජාතියක් අපේ මාතෘභූමියක් ගලවා ගැනීමේ වගකීම ගලවා ගන්න තියෙන්නේ කොහොමද අපි ඔක්කොම එකතු වෙන්න ඕන ගම්මලට යන්න ඕන සියලු සංවිධානය කරන්න ඕන අපේ තරුණ પરම්පරාවට ආරාධනා කරන පෞගේ කාලේ අපේ රටේ තරුණ પરම්පරාව දේශපාලන ඈත් වෙලා හිටියේ ඒගොල්ලෝ දේශපාලන කරන්නේ ඒගොල්ලෝ හිටියේ ඉන්ටර්නෙට් එකේ ඒගොල්ලෝ හිටියේ සෝෂල් මීඩියා තුලේ ඒගෙන් ලෝකේ දියා බලාගෙන හිටියා ලෝකෙ වෙන දේවල් අධ්‍යයනය කරමින් හිටියා දේශපාලන කරමින් හිටියා ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා වැඩි හිටියෝ හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ වැඩි හිටියන් විසින් ගනු ලැබු තීන්දුව తీරන ධර්මංගේ අනාගතය නැති කරලා තියෙනවා අදේක තරුණ પરම්පරාව දන්නවා ඉනිසන් කවරදාටත් වඩා වැඩියෙන් තරුණ પરම්පරාව කරලියට වේගෙන් එමින් තියන මේ පාලනයන්ට මේ දේශපාලන සංස්කෘතියට විරුද්ධව අපි සතුටු වෙනවා ඒකට නව තරුණ પરම්පරාව මේ වගකීම් ගඩලා ඇස්සිනා අපේ ඇතෙන් බැටින් එක නව પરම්පරාවන්ට යොමු කරලා මේ රට ගොඩනගන දිය ආශාවෙන් බලාගෙන ඉන්න කැමති කණ්ඩායමක් පතක තබා ගන්න අපි කිසිවෙත් මේ වදාගෙන ඉන්න අපු මිනිස්සු නෙවෙයි මේ ඇතිවීම මෙතන විනාශය පිළිබඳව කෝපයෙන් වෛරයෙන් වේදනාවෙන් ඉන්න නව තරුණයෙක් අපි ආරාධනා කරන්නේ මෙතන තමයි ඔබගේ වේදිකාව මේ රට ගොඩනැගීමේ බැටන් එක මාර ගන්න ඔබ මේ වේදිකාවට පැමිණෙන කියලා අපි ආරාධනා කරනවා ඔබට අපි ආරාධනා කරනවා ඒ වගේම අපේ ගම්මල අපි බෙදලා හිටියා ශ්‍රී ලංකාවෙත් බෙදලා හිටියා යුඑන්පී කියලා බෙදලා හිටියා ජේවීපී කියලා බෙදලා හිටියා හැබැයි විශ්වාසනීය ආවේ පක්ෂපාත ભેදකින් තොරව අද පෙට්‍රල් පොලිමේ ඉන්නේ ශ්‍රී ලංකා කාර්ය විතරද ජේවීපී කාර්ය විතරද යුඑන්පී කාර්ය විතරද නෑ දවස් 7 8 පවුලත් එක සතුටෙන් ඉන්න තියෙන කාලේ දරුවා සුරතල්ත කරන්න තියෙන කාලේ චිත්‍රපටය තමන්ට බලන්න තියෙන කාලේ සතුටෙන් සමාදාන ජීවත් වෙන්න ඕන කාලේ මොකද මෙමින් තිබෙන්නේ මහා මග රස්සිය දුකන හැබැයි කවුද ඔක්කොම ඇති ශ්‍රී ලංකා කාර්යයත් ඉන්න විතර ජේවීපී කාර්යයත් ඉන්නවා යුඑන්පී කාර්යයත් ඉන්නවා ඔක්කොම වේදනාවේ ගිලිටීමට අහු වෙලා තියෙනවා ඒ නිසා අපි කියන්නේ මොකද්ද තවදුරටත් පක්ෂපාත ભેද නැහැ ඔබ ගම්මල ශ්‍රී ලංකා කාර්ය හම්බ වෙන්න යුඑන්පී කාර්ය හම්බ වෙන්න මේ සිද්ධ වෙලා තියෙන විනාශය ගැන කතා කරමු අපි කතා කළා පක්ෂපාත ભેද නැති එකම අරමුණ මොකද්ද මේ රට ගොඩනැගීමේ අරමුණ මේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් අත්පත් කරලා දීම අරමුණ වෙනුවෙන් මාජන ව්‍යාපාරයක් අපි ගොඩනගමු ඒ වෙනුවෙන් තමුන් වාසල ඔක්කොම එකට එකතු වෙන්න හැම කෙනාම ලෑස්ති වෙන්න සලසුමේ පළමු පියවර තියෙන්නේ මේ පළවය හැරීම දෙවෙනි පියවර తాවකාලිකව පාලනයක් ගොඩනැගීම තුන්වෙනි පියවර මාතන්දෙන් ජනතාවගේ ජනවරමක් කරා පාලනයක් ගොඩනගා ගැනීම මේ පියවරෙන් තුනේ අපි නොපියව අකණ්ඩව වේගෙන් සලසුම් සාගතව වැඩ කරමින් තිබෙනවා ස්ථිර සරස ගොඩගැනීමේ වැඩසටහන ඒකට වැඩ කොට සපයවරන මේගොල්ලන් පළවය හැරීම මොකද කරන්නේ ඔක්කොම එකට එන්න ඕන පක්ෂපාත භේදිකි තොරව හැමදෙනාම පාරට ඇවිල්ලා පළවෙනි පියවර
පළවෙනි අංගය මොකද්ද? පළවා හැරීම සාර්ථක කරගෙන ඉන්න අපි ඉස්සරහට එමු. ඒ වැඩේ අපි කරමු ඉස්සරලා. මේ සභාවේ උරුස්සමති ව්‍යාපාරත් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ගොවි ව්‍යාපාරත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. අපි හැම ගමකම කඳවුරු බඳිමු. අපි ඔයගලන්ට දිනේ කියන්නම්, වේලාව කියන්නම්, ලෑස් වෙන්න පුළුවන්. පළවා හැරීම මොකද බලන්න. ඊළඟ තාවකාලික පාලනය. ඒ පාලනයට පවරන්නේ මොකද්ද? තෙල් ටික දෙන්න, ගෑස් ටික දෙන්න, උසාවි ටික අරින්න, බෙහෙත් ටික දෙන්න, පාසල් ටික අරින්න, මූලික සමාජ ස්ථාවර කිරීම. ඊට පස්සේ මහතන්දේ. මහතන්දේ අපි ඔක්කොම එකතු වෙලා ජනතා ජනවරමකින් නව පාලනය ගොඩනගමු. මොකක් වෙන්නේද? මේ රට ස්ථිරසාර ලෙස අපි ඔක්කොම පොරබදලා මෙවැනි ව්‍යසනයක් යළි අපේ රටේ මාතෘභූමියට අත්පත් නොවන ආර්ථික දේශපාලන ගමන්මකට අපේ දොරටුව විවෘත කරමු. එවෙනුවෙන් අපි දෙන එකතු වෙමු. එවෙනුවෙන් අපි සියලු දෙනා පෙරටෙමු. එවෙනුවෙන් අපි ජයග්‍රහණ ඉස්සරහට යමු. එවෙනුවෙන් සියලු දෙනාට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ජාතික ජන බලවේගයට ජය වේවා. ජාතික ජන බලවේගයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මහා ආරාධනා කරනවා. හැම දිනකටම මේ සත්ත්ව වෙනුවෙන් ඉදිරියට එන්න, පෙරට එන්න බොහොම ස්තුතියි.